ශ්‍රී ලංකා වෙහිකල දක්ෂතම වමත් වේග පන්දු යවන්න කවුද කියන ප්‍රශ්නෙට දෙන්න පිළිතුරු දෙකක් නැහැ. උත්තරය හරි පැහැදිලි. ඒ තමයි චමින්ද වාස්. වාස්ගේ මට්ටමට එන සමත් වේග පන්දු යවන්නේ ශ්‍රී ලංකාවට ඉඳලා නැහැ. අනාගතයේ ඒ වගේ දක්ෂ වේග පන්දු යවන්නේ බිහිවන ලකුණක්වත් තාම පේන්නේ නැහැ. කොහොමුණත් මේ අභියෝගය බාරගෙන ශ්‍රී ලංකාවට දක්ෂම වමත් වේග පන්දු යවන්නේ හදාගන්න ලොකු උත්සාහයක් දරන කෙනෙක් බවට මේ වෙද්දි චමින්ද වාස් පත් වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා නැගින කණ්ඩායමේ පුහුණුකරුවා විදිහට වාස් අලුත්ම පන්දු යවන්න සොයන වැඩේට වගේම දැනට ඉන්න තරුණ ක්‍රීඩකයෝ ඉහළ මට්ටමට අරගෙන යන කාර්යයටත් අත ගහලා තියෙන්නේ. මේ විදිහට වාස්ට හමුණු වමත් වේග පන්දු යවන්නෙක් තමයි ඩිල්ෂාන් මදුසංක කියන තරුණ ක්‍රීඩකයා. තාමත් අවුරුදු 18ක තරුණයෙක් වන ඩිල්ෂාන් තමන්ගේ වයසට වැඩිය වැඩ පෙන්වන්න දක්ෂෙක් විදිහට තමයි ආරංචි වෙන්නේ. හුඟම විජේබා පාසලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තියෙන මේ ක්‍රීඩකයා මේ විදිහ ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ වගේම ශ්‍රී ලංකා නැගියෙන ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකෙක් වෙලා ඉවරයි. පාසලේදී ඉලංගරත්න කියන පුහුණුකරුවා යටතේ 15 පහළ ක්‍රිකට් ක්‍රීඩා කරන මදුසංකගේ ක්‍රිකට් ජීවිතය බාධක කම්කටොළු කාප් ගමනක ප්‍රතිඵලයක්. ඉන්දියා 19 පහළ කණ්ඩායමේ එක්ක පුහුණුවීම් තරඟය අතරතුර සූර්යවේව ක්‍රීඩාංගණයේදී මදුසංක පන්දු යවන විදිය වාස්ගේ අවධානයට යොමු වීමත් එක්ක තමයි මේ ක්‍රීඩකයාගේ ක්‍රිකට් ජීවිතය වෙනස් කරන තැන හැදෙන්නේ. මම ක්‍රිකට් ගහුවට ක්‍රිකට් ගහන්න ඕන උපකරණ තිබුණේ නැහැ. කොහොම හරි මම ගොඩක් මහන්සියෙන් සෙල්ලම් කළා. එදා සූර්යවේව ක්‍රීඩාංගණයේ මම හොඳට පන්දු යවුවා. එදා තමයි වාස් සර් මම පන්දු යවන විදිය දැකලා මගේ දුරකථන අංකය ඉල්ලගත්තේ. ඊට ටික දවසකට පස්සේ මට කෝල් එකක් ආවා. ඒ වාස් සර්ගෙන් එයා මට කොළඹට එන්න කිව්වා. මේ විදිහට කොළඹේන මදුශංක ඊට පස්සේ CCC කණ්ඩායමට සෙල්ලම් කරනවා. ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ට්‍රේලියා කණ්ඩායමක් වගේම පාකිස්තාන කණ්ඩායමකත් සෙල්ලම් කරනවා. එතනින් පාකිස්තානයේ තරගාවලියේ වැඩිම කඩුලුලාභිය වෙන්නේ මදුශංක. මේ දක්ෂතා නිසා ශ්‍රී ලංකා නැගින කණ්ඩායමක දකුණු අප්‍රිකාවේ තරගාවලියකට යන්නත් මේ තරුණ ක්‍රීඩකයාට අවස්ථාව ලැබෙනවා. මීළඟ යවුන් ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාවේ තියෙන නිසා ඒ තරගාවලියේ මේ ක්‍රීඩකයා සහභාගී කරවීම ලොකු වාසියක් වෙන්න පුළුවන්. මෑතක තිබුණු යවුන් ආසියා කුසලානයේ බංග්ලාදේශ කණ්ඩායමක් වගේම නේපාල කණ්ඩායමක තිබුණු තරගවල කඩලු තුන ගානේ දවා ගන්නත් සමත් වෙනවා. මදුසංකගේ තාත්තා ධීවර කර්මාන්තයේ දෙන්න නිසා ගොඩක් කාලවලට පාසල් කාලේ ක්‍රිකට් ගමනට ලොකු ශක්තියක් වෙන්නේ මදුසංකගේ අම්මා. හැබැයි දැන් නම් මදුසංකගේ තාත්තා තමගේ පුතා සෙල්ලම් කරන තරග බලන්න කොහොම හරි කාලය වෙන් කරගන්නවා කියලා තමයි මදුශංක කියන්නේ. අහම්බයක් විදියට මදුශංකට වාස් මුණ නොගැහුණා නම් කලින් වගේ මේ තරුණ ක්‍රීඩකයා තාමත් ගෙවල් ළඟ යහළුව එක්ක සැහැල්ලු පන්දු ක්‍රිකට් ගහන ක්‍රීඩකයෙක් වෙන්න තිබුණා. වාස් සර් මුණ ගැහුණේ නැත්නම් මම තාමත් ගමේ ක්‍රිකට් ගහනවා. එයා මගේ ක්‍රිකට් ජීවිතයට ගොඩක් උදව් කරලා තියෙනවා මේ වෙද්දිත්. මංජුල කරුණාරත්න සර් කියන්නේත් මගේ ක්‍රිකට් ජීවිතයේ යෝධ සෙවණැල්ලක්. මම දන්නවා මට ක්‍රිකට් වලින් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. අත්දැකීම් එකතු කරගෙන මගේ ක්‍රිකට් ගමන ඉස්සරහට යන්න තමයි මගේ අරමුණ. චමින්ද වාස්ගෙන් පස්සේ ශ්‍රී ලංකාවට තාමත් හොයමින් ඉන්න වමත් වේග පන්දු යවන්න බවට පත් වෙන්න මේ දක්ෂ තරුණ ක්‍රීඩකයාට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.